එතකොට හෙළවෙදකම ආරම්භ වෙන්නේ ඉසුරු 9 දිනකදී. උෂා කාලයේට විශේෂිත ආහාර වර්ග තියෙනවා. උෂ්ණ කාලයේට විශේෂිත ආහාර තියෙනවා. රාත්‍රී ආහාර වෙනම තියෙනවා. උදෑසන ආහාර වෙනම තියෙනවා. දිවා ආහාර වර්ග වෙනම තියෙනවා. අසනීපයක් හැදිලා ඉන්න වෙලාවකට ගත හැකි ආහාර වර්ග. ඒ අනුව බත් වර්ග 40කට වැඩි අපේ සිංහල සම්ප්‍රදාය තුළ තිබෙනවා. තම ප්‍රදේශයේ වැවෙන ආහාර ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ගැලපෙනවා කියන සිද්ධාන්තය පළවෙනි. ඉතින් උදේ පාන්දරම සිංහලයා පොළ කැඳ වීදුරුවක් දීලා. හැබැයි පහු කාලෙකදී මොකද වුනේ? බටහිර ආක්‍රමණත් එක්ක ලංකාවේ කැඳ බීලාද කියලා අපේ අභිමානි කැඩුවා. කැඳයා කියලා නමක් හැදුවා. ඒ කැඳයා කියලා නම හැදුවේ සිංහල කැඳ ටික බොනවා. මේ සිංහල ඖෂධීය කැඳ ටික අයින් කරලා පිටිකිරිය වලට අපි පුරුදු කරා. බත් වර්ග තිබුණා. මේ සිංහල බත් වර්ග ටික අපේ සමාජයෙන් ටික ටික තුරන් කරලා වසවිස ගහපු පිටරට හාල් වල බතට අපි පුරුදු වෙනවා. කුස්සියේ තිබුණ තුන පහ ටිකෙන් ගොඩක් ලෙඩ රෝග නැති වෙනවා. ගම්මිරිස් ඊට පස්සේ ගත්තම කුරුඳු, වෙනසල්, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, ඒ වගේම රම්ප, ඒ වගේම අපි අද අමතක කරලා තියෙනවා සිංහලයාගේ පැරණි ආහාරයට එකතු කරගත්ත කොළ විශේෂයක්. ඒ තමයි අඳුකොළ. දැන්ට ලෝකේ රටවල් වල පාවිච්චි කරනවා. ලංකාවේ පාවිච්චි කරන්නේ අපේ පුස්කොළ පොත් සුද්දා ගිනියල ඒව බලාගෙන මේ සදනෝ. ඔගේ අඳු කියන එක අපේ ආහාරයට එකතු වුණා රසකාරකයක් විදියට. ඒවලෙම දස්වැද මහත්තුරු කියලා සමහරකට හඳුන්වලා තියෙනවා. ඒ වගේම ගොඩවැද මහත්තුරු කියලා හඳුන්වලා තියෙනවා. වෙදකම කියලා කිව්වේ සිංහල වෙදකම. හේතුව ගස් වලින් කොළ වලින් තමයි මේ වෙහෙ නිර්මාණය කරන්නේ. ඊළඟට ගොඩවැද්දු කියලා කිව්වේ රෝගියා ගොඩ දාන නිසා මිසක් පහත් කරන්න නෙමෙයි. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි ගොඩක් දේවල් මේ පැරණි සිංහල වෙදකම තුළින් කරන්න පුළුවන්. ටැටිස් රෝගය වගේ එකක් දාපුවොත් අපිට පොඩි බේතකින් සුව කරන්න පුළුවන්. ඒ වගේම පිළිකා ගත්තොතින් පිළිකා හැදෙන රෝගීන්ට සරල අධ්‍යයනකින් පිළිකා ශෛල විනාශ කරගන්න නැති කරගන්න නිරෝගී වෙන්න පුළුවන්. ඒකට දියවැඩියාව ගත්තොතින් දියවැඩියාවෙන් අපිට මිදෙන්න පුළුවන්. ලෝකෙම ඖෂධ නැහැ කියද්දී සිංහල වෙදකම ඇත්තටම සුව කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. අද අපි කතා කරන්නේ සිංහලයට උරුම වූ සිංහලයට ආවේනික වූ හෙළවෙදකම ගැන. හෙළවෙදකම පුරාණ අතීතයේ ඉඳලා සිංහලයටම ආවේනික වෙච්ච පාරම්පරික වුණා. හැබැයි අවාසනාවකට වගේ අද වෙනකොට හෙළවෙදකම අප සමාජයෙන් ගිලිහෙමින් පවතී. ඉතින් මේ ගිලිහෙමින් පවතින අපෙන් අහිමි වෙමින් යන ඉවත් වෙමින් යන සිංහලයට ආවේනික විච්ච ලෝකේ කොහෙවත් නැති ඒ උත්තරීතර උතුම් වටිනා ශාස්ත්‍රය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඒකට හෙළවෙදකම ආරම්භ වෙන්නේ ඉසුරු 9 දිනකදී. මේ ඉසුරුන්ගෙන් පැවතගෙන එන හෙළවෙදකම සිංහලයා තමන්ගේ දෛනික ජීවිතේ, එදිනෙදා ජීවිතේ තමන්ට ඇතිවන රෝගාබාධ, පුංචි අතුරු ආබාධ, අසනීප වෙනුවෙන් තමම්ම කරගත්තා වූ ප්‍රතිකාර ක්‍රමවේදය. මේ විශේෂත්වය තමයි ආහාරය ඖෂධීය ආහාරයක් බවටම පත් කරගෙන තමයි හෙළයා මේක කරේ. එතකොට හෙළයාගේ ආහාර සිංහල ආහාර තුලම ඖෂධීය ගුණ තිබුණා. එතකොට අපේ පෞරාණික මිනිස්සු හිටපු මීමුත්තේ අපේ මුතුන් මිත්තෝ කරේ ගැළපෙන ආහාර ගන්න. ඒකදී අපි ඉගෙනගෙන තියෙනවා පත්‍යපත්‍ය ක්‍රමය. ගැළපෙන ආහාර, නොගැළපෙන ආහාර. උදාහරණයක් විදිහට ගත්තොත් වර්ෂා කාලයේට විශේෂිත ආහාර වර්ග තියෙනවා. උෂ්ණ කාලයේට විශේෂිත ආහාර තියෙනවා. රාත්‍රී ආහාර වෙනම තියෙනවා. උදෑසන ආහාර වෙනම තියෙනවා. දිවා ආහාර වර්ග වෙනම තියෙනවා. අසනීපයක් හැදිලා ඉන්න වෙලාවකට ගත හැකි ආහාර වර්ග. ඒ අනුව බත් වර්ග 40කට වැඩි අපේ සිංහල සම්ප්‍රදාය තුළ තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අද වෙනකොට ගිලිහිලා ගිහිල්ලා අපි තාක්ෂණයෙන් ඉහළට කියලා ගිහින් අපි කරන්නේ අපේ උරුමයන් යටපත් කර ගැනීම. ඒ නිසා මම කැමතියි පොඩ්ඩක් හඳුන්ව දෙන්න ලංකාවේ ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ ලෙඩක් දුකක් නැතුව අවුරුදු 100කට වඩා හොඳින් යහතින් ජීවත් වුණ මෙන්න මේ ආහාර රටාව ගැන. ඔවුන් පාවිච්චි කළ පළවෙනිම සිද්ධාන්තය තමයි තම ප්‍රදේශයේ ලැබෙන ආහාර ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ගැලපෙනවා කියන සිද්ධාන්තය පළවෙනියි. ඒ කියන්නේ උෂ්ණ පළාතක ජීවත් වෙන කෙනෙකුට ඒ උෂ්ණ පළාතේ ආහාර ඇඟ සීත කරන ආහාර විදිහට පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට බින්තැන්නේ ජීවත් වෙන ගොවි මහත්තයෙක් ඒ කාලේ මොකද කරේ? දිවුල් වැඩිපුර ආහාරයට ගත්තා. මේ දිවුල් උෂ්ණ පළාතේ හැදුනට සීතල ආහාරයක්. ඒ වගේ ගොඩක් දේවල් අන්න ඒ වගේ අපි නොහිතන විදිහේ දේවල් තමයි මේ පැරණි සිංහලයේ පාවිච්චි කරන්නේ. ඒතර සිංහල පරම්පරාවල තිබුණා තවත් සංස්කෘතියක්. ඒ තමයි අපි උදේට කන ආහාර වේල ඉතාමත්ම සැලසුම් සහගත ආහාර වේලක් වෙනවා. ඉතින් උදේ පාන්දරම සිංහලයා කොළ කැඳ වීදුරුවක් දුන්නා. හැබැයි පහු කාලයකදී මොකද වුනේ? බටහිර ආක්‍රමණත් එක්ක ලංකාවේ කැඳ බීලාද කියලා අපේ අභිමානි කැඩුවා. කැඳයා කියලා නමක් හැදුවා. ඒ කැඳයා කියලා නම හැදුවේ සිංහල කැඳ ටික බොනවා. ඒ කැඳයා කියලා හදලා අපේ මිනිස්සු හරි දුර්වල කෙනෙක් කියලා කිව්ව කැඳ බොනයි. එහෙම කියලා මේ සිංහල ඖෂධීය කැඳ ටික අයින් කරලා පිටිකිරිය වලට අපි පුරුදු කරා. ඊට පස්සේ මොකද වුනේ? අපේ සිංහල බත් වර්ග තිබුණා. මේ සිංහල බත් වර්ග ටික අපේ සමාජයෙන් ටික තුරන් කරලා වසවිස ගහපු පිටරට හාල් වල බතට අපි පුරුදු වෙනවා. ඊට පස්සේ මොකද වුනේ? අපිට විවිධ රෝගාබාධ ඇති වෙන්න පටන් ගත්තා. සිංහල වෙදකමේ පළවෙනි කාරණාව තමයි ආහාරයේම ඖෂධයක් කරගන්නේ. ඉතින් ඖෂධීය ආහාර පාවිච්චි කරනවා. ඒකට අපි පාවිච්චි කළා විවිධ පලා වර්ග, කොළ කැඳ වර්ග, විවිධ එළවලු වර්ග, විවිධ බත් වර්ග ඒ කාල වලට ගැලපෙනවා. ඉතින් මේ ඍතු වේදය අනුව පරිසරයේ කාලගුණයේ දේශගුණය අනුව උෂ්ණත්වයේ සීත කාලය අනුව අසනීපය අනුව ශරීරයේ ප්‍රමාණය අනුව වයස අනුව පවා ඒ කාලේ ආහාර තෝරා බේරාගෙන තමයි හෙළයා ගත්තේ. මෙන්න මේ ආහාර සංස්කෘතිය ගිලිහීමත් එක්ක අපි ළඩ වෙන්න පටන් ගත්තා. මෙන්න මේ ළඩ වෙන අපිට සිංහලයා ගාව තිබුණා ඖෂධීය ආහාර රටාවට අමතරව ඖෂධීය තුන පහක්. කුස්සිය අනිවාර්යෙන්ම සිංහලයාගේ කුංචි වෙදකතරක්. කුස්සිය තිබුණ තුන පහ ටිකෙන් ගොඩක් ළඩ රෝග නැති වෙනවා. ගම්මිරිස්, ඊට පස්සේ ගත්තම කුරුඳු, වෙනසල්, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, ඒ වගේම රම්ප, ඒ වගේ ගත්තම අපි අද අමතක කරලා තියෙනවා සිංහලයාගේ පැරණි ආහාරයට එකතු කරගත්ත කොළ විශේෂයක්. ඒ තමයි අඳුකොළ. දැන්ට ලෝකේ රටවල් වල පාවිච්චි කරනවා. ලංකාවේ පාවිච්චි කරන්නේ අපේ පුස්කොළ පොත් සුද්දා ගිනිහලා ඒව බලාගෙන මේ හදනවා. ඔගේ අඳු කියන එක අපේ ආහාරයට එකතු වුණා රසකාරකයක් විදිහට. ඒ වගේම කංශ අපේ එළවලු වලට එකතු වුණා. ඒකෙන් අපේ ජීර්ණ කරගැනීමේ හැකියාව වැඩි වුණා. අවශෝෂණය කරගැනීමේ හැකියාව වැඩි වුණා. වගේම විවිධ රෝගාබාධ වලින් අපි ආරක්ෂා කරා. ඒතකොට අද වෙනකොට අපි අපේ පැරණි ආහාර රටාව වයින් කරලා કૃතිම ආහාර වලට, ශනික ආහාර වලට අපි පුරුදු වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ හෙළවෙදකමේ කියන ප්‍රධානම කාරණාව මම කිව්වා ආහාර රටාව. ඒතර ආහාර වලින් අපි ඉවත් වෙනවත් එක්කම අපි ළඩ වෙනවා. ඒතර සිංහලයා මුල් කාලේ කලේ මෙන්න මේ ගහේ කොලේ තියෙන ශාස්ත්‍රය අඳුරගෙන බෙහෙත් හැදුවා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එළ ආහාර වලට පස්සේ එළ ඖෂධ ගන්න. එළ ඖෂධයක් කියන්නේ අපි කල් තබා ගන්න දෙයක් නෙමෙයි. එවලෙම ගස්වැද මහත්තුරු කියලා සමහරකට හඳුන්වලා තියෙනවා. ඒ වගේම ගොඩවැද මහත්තුරු කියලා හඳුන්වලා තියෙනවා. ඒකෙදි මම පැහැදිලි කරන්නම්. ගස්වැද වෙදකම කියලා කිව්වේ සිංහල වෙදකම. හේතුව ගස් වලින් කොළ වලින් තමයි මේ බෙහෙත් නිර්මාණය කරන්නේ. ඊළඟට ගොඩවැද්දු කියලා කිව්වේ මේ රෝගියා ගොඩ දාන නිසා මිසක් පහත් කරන්න නෙවෙයි. ඕනම ලෙඩකින් ගොඩ දා ගන්න පුළුවන්. ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදය මෙන්න මේ පිළිච්ච නිසා ගොඩවැදකම කියලා කිව්වා. මෙන්න මේ ගස්වල තියෙනවා, ශාකවල තියෙන ඖෂධීය ශාකවල සුවිශේෂී ලක්ෂණ. ඒ තමයි චන්ද්‍ර ශාක, සූර්ය ශාක කියලා ගස් වර්ග දෙකක්, ශාක වර්ග දෙකක් මේ ලෝකේ තියෙනවා. මේක ගොඩක් අය හඳුනන්නේ නැහැ. ඒතකොට චන්ද්‍රයානුව මෝරණ ශාකත්, සූර්යානුව මෝරණ ශාකත් කියලා තියෙනවා. ඒ අනුව ඒ ශාකවල ගුණ වෙනස් වෙනවා. ඒ වගේම තමයි කිසියම් ඖෂධීය ශාකයක බෙහෙත් කලෑටියක උදෑසන තියෙන ගුණය එකක්, සවස තියෙන ගුණය එකක්. ඒ වගේම දිසා අනුව වෙනස් වෙනවා. බස්නාහිර පැත්තෙන් පොත්තක් කැපුවොත් එක ගුණයක්. ඒ වගේම උතුරෙන් කැපුවොත් තව ගුණයක්. ඒ වගේම නැගෙනහිර පැත්තෙන් පොත්තක් කැපුවොත් තව ගුණයක්. ඒ වගේම ඒ ශාකයේ තියෙනවා හෝරාවන්වත් වෙනවා. ඒ කියන්නේ රාහු කාලය තුල අපි බෙහෙත් කඩන්නේ නැහැ. එතකොට බෙහෙත් කඩන්න හොඳ නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් පන්නලා හොඳ සුබ මුහූර්තයකින් අපි බෙහෙත් කඩන්න ඕන. ඒ දිශාවෙන් කඩන්න ඕන. ඒ වගේම මේකේ ගන්න ඕන ශාකයේ කොළද, පොතුද, මුල්ද, ගෙඩිද, මල්ද කියලා අපි තීරණය කරන්න ඕන. ඒ අනුවත් ගුණ වෙනස් වෙනවා. ඒ නිසා නොදන්නා කමට සමහර අය මේ ඖෂධ පිළිබඳව දන්නේ නැතුව මේ හෙළවෙදකම අසාර්ථකයි කියලා ප්‍රකාශන දෙත් කරනවා. මම හිතන්නේ ඒක දුර්වලකමක්. දැන් අපිට නැවත අවුරුදු 2000 ගානකට පරණ අපේ මේ සිංහල වෙදකම පිළිබඳ සොයන්නට කාලය විත් තියෙනවා. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි ගොඩක් දේවල් මේ පැරණි සිංහල වෙදකම පිළිබඳ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි සබා දහමත් එක්කම යන වෛද්‍ය විද්‍යාවක් තමයි මේ හෙළවෙදකම. මේක දන්නේ නැතිකමට අපිට විවේචනය කරන්න අයිතියක් නැහැ. මේකේ නියමිත ක්‍රමවේදයට අපි කරොත් මේ ඖෂධ වලින් ඇත්තටම අපිට හිතා ගන්න බැරි අද්විතීය ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක අපේ પરම්පරාවෙන් අපි ඉගෙනගත්ත දේවල් අනුව අධ්‍යක්ීමෙන් මම දන්නවා සමහර මහා පරිමාණයෙන් බෙහෙත් ගුණ ලෙඩ රෝගවලට අපිට ඉතාම සරල ප්‍රතිකාරයකින් සුව කරන්න පුළුවන් කුංචි අද්විතීය. එවැනි උදාහරණයක් ගත්තොත් ඔය ආතරයිටිස් රෝගයේ වගේ එකක් ගත්තොත් අපිට පොඩි බෙහෙතකින් සුව කරන්න පුළුවන්. ඒ වගේම පිළිකා ගත්තොත් පිළිකා හැදෙන රෝගීන්ට සරල අධ්‍යයනකින් පිළිකා ශෛලිය විනාශ කරගන්න නැති කරගන්න නිරෝගී වෙන්න පුළුවන්. ඒකට දියවැඩියාව ගත්තොත් දියවැඩියාවෙන් අපිට මිදෙන්න පුළුවන්. ලෝකෙම ඖෂධ නැහැ කියද්දී සිංහල වෙදකමක් එකම සුව කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයන් නොදන්නාකම නිසා පරිශන මට්ටමට ගිහින් නැති නිසා අද වෙනකොට හෙළ වෙදකම අපෙන් ගිහිලා තියෙනවා. ඒකට හෙළ වෙදකම පැවතගෙන ඉන්නේ මුක පරම්පරාවයි. ඒ කියන්නේ තමන්ගේ තාත්තා මුත්තා ආතා එහෙම නැත්නම් මේ මුත්තගේ කාලේ ඉඳලා පැවතගෙන එන මේ වෙදකම සමහර ඒවා ග්‍රන්ථාරූඪ කරලා නැහැ. පොත්පත් වලට ලියදෙලා නැහැ. ඒතර මුක පරම්පරාවෙන් ආපු වෙදකම අපි අතින් ගිහිමින් පවතිනවා අද වෙනකොට. එතකොට මේ පරම්පරාවෙන් එන වෙදකම අපි සත්‍යයෙන් සමහර පරම්පරාවල තියෙන එක වෙදකම. ඒකම එක රෝගයකට පමණක්. සමහර ගෙවල් වල සිංහල ගෙවල් පවුල් වල දියවැඩියාවට පමණක් වෙදකම් කරන වෙද මහතුරු ඉන්නවා. තවත් තැන්වල සංගමාලේ. තවත් තැන්වල කැඩුන්නේ. තෝරගෙන කරන්නේ. නමුත් අද වෙනකොට ආයුර්වේද, යුනානි, ඒ වගේම ගත්තම හෝමියෝපති ආදී වෙනත් රටවලින් අපිට ආපු වෛද්‍ය ක්‍රමත් එක්ක අපේ සිංහල වෙදකම යටපත් වෙලා තියෙනවා, යටපත් කරමින් යනවා. ඕක තමයි තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය. හෙළවෙදකමේ තියෙන විශේෂම ගුණය තමයි අතුරු ආබාධනේ. ඒක තියෙනෝනේ අතුරු ප්‍රතිඵල. යම් කිසි රෝගයකට ප්‍රතිකාරයක් ගත්තම එහි අතුරු ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් සිංහල වෙදකම තුල එහෙම ක්‍රමවේදයක් නැහැ. මොකද මේ සිංහල වෙදකමේ තියෙන වට්ටෝරු සැලසුම් ඖෂධ සැලසුම් කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි, භාවනා කරලා හිත දියුණු කරපු ඉසිවරු. ඒකෝර මේ ඉසිවරුන්ගෙන් ප්‍රවතගෙන එන වෙදකම අපිට නැවත පරිශන කරන්න තරම් අපි දියුණු නැහැ. තාක්ෂණික වශයෙන් අපිට කවදාවත් මේ මට්ටමට එන්න බෑ. ඒ නිසා අපි හිතනවා නම් හෙළවෙදකම කියන්නේ අතහැරලා දැමිය යුතු යල්පැන ගිය දෙයක් කියලා. අන්න එතන තමයි අපිට වැරදුනේ. මම හිතනවා අර සංකල්පයක් ගෙනාවනේ පයිවෙස් සංකල්ප කියලා ලංකාවට. ආවට පස්සේ ජපනගේ ওই සංකල්පය අරගෙන අපි මොකද කරේ? පැරණි දේවල් ඉවත් කරන්නේ. අපි මොකද කරේ? පරණ පුස්කොළ පොත් ටික අපේ තිබුණ වෙදකම ඔක්කොම අයින් කරලා දාලා අපි බටහිර පැත්තට හැරුණා. අපි හිතුවා හැම දෙයකම ඉන්ජෙක්ෂන් එකෙන්, ටැබ්ලට් එකෙන්, කැප්සූල් එකෙන් පුළුවන් කියලා. නමුත් අද වෙනකොට අපිට තේරිලා තියෙනවා අපි නැවත වසර දහස් ගණනක් පරණ අපේ වෙදකම හොයාගෙන ආපසු ගමන් කළ යුතුයි කියන්නේ. ඒතර හෙළවෙදකමේ තියෙන තවත් ක්‍රමවේදයක් තමයි නාඩි ශාස්ත්‍රය. අපේ ඇඟේ නාඩි එහෙම නැත්නම් රුධිර ගමනාකරන ක්‍රමවේදය තුල නිල ක්‍රමයේ තුල අපිට සමහර රෝග සුව කරන්න පුළුවන් ඖෂධ නැති. ඉතින් මෙන්න මේ පැරණි මුතුන් මිත්‍ර ගාවතේ විච මේ අගනා ශාස්ත්‍රය අද ගිහින් පවතිනවා. නමුත් අපි මේක සංරක්ෂණය කළ යුතුයි කියන දේ අපිටම කියනවා. ඒ වගේම තමයි ඖෂධ ශාක අපිට ලංකාවේ අද හොයා ගන්න නැහැ. හේතුව තමයි වල්නාශක, රුමිනාශක බහුලව ගොවිතැනට භාවිත කිරීම තුලින් අපිට උරුම වෙච්ච වටිනා ශාක සම්පතියක් අපේ සමාජයෙන් අපිට අහිමි වෙලා තියෙනවා. අහිමි වෙමින් පවතිනවා. ඒ නිසා සමහර ශාක කොටස්, ඖෂධීය කොටස් ගෙන්නන්නේ පිටරටවල. මෙන්න මේකත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. එතකොට ගොවිතැනේදී වගා කරන පැලයට අමතරව අනිත් එක වල් පැලයක් ඉන්නකොට. නමුත් මම කියනවා ඖෂධ පැලත් ඒ විදිහට අපි ඉවත් කරනවා වල් පැල කියලා. ඒතර සමහර වෙලාවට ගොවිතැනේදී අපිට හම් වෙන වල් පැල ටික අගනා මුදල් උපයන්න පුළුවන්, ආර්ථික වශයෙන් වාසියක් ගන්න පුළුවන් ඖෂධීය වටිනාකමක් තියෙන මිලකල නොහැකි ශාක කොටස් ඉහැකි. උදාහරණයක් විදිහට නිදි කුඹා ශාකය අද ලංකාවේ වඳ කරන්න බැහැ කියලා ගොඩාක් මහන්සි වෙනවා. නමුත් නිදි කුඹා ශාකය ඉතාමත්ම කුෂ්ඨ රෝග සඳහා වාජී කරන ඖෂධ සඳහා ඉතාමත්ම මහෝපකාරී ශාකයක්, ඖෂධීය ශාකයක්. ඒ විතරක් නෙමෙයි සමහර පැලෑටි ගැන කියන්නේ මුදන්නාකම නිසාද එහෙම නැත්නම් මොනවාරි කිසියම් රටක බලපෑමක් නිසාද ආක්‍රමණයක් නිසාද කියලා අපි කියන්න දන්නේ නැහැ. අපිට සැකයක් පේනවා. සමහර ඖෂධීය සාක කිසිදු හේතුවක් නැතුව සමාජයෙන් තුරන් කරනවා. තව උදාහරණයක් මම කියන්නම්. අක්කපාන සාක. ලයිෆ් ප්ලාන්ට් කියලා අපි අන්තර්ජාලය ඔස්සේ අපිට සොයලා බලන්න පුළුවන්. පිටරටවල මිනිස්සු අක්කපාන සාකය තාමත්ම උතුම් සාකයක් විදිහට සැලකලා පාවිච්චි කරනවා. නමුත් අපේ රටේ ඒක පාවිච්චි කරන්න එපා කියලා මතයක් හදලා තියෙනවා. මෙන්න මෙවැනි කරුණු කාරණාත් එක්ක හෙළවෙදකම අපෙන් ගිලිහෙනවා. එහෙනම් අපේ මේ සාම්ප්‍රදායික ආහාර රටාව, මේ සාම්ප්‍රදායික කොළ කැඳ ටික, සාම්ප්‍රදායික ඖෂධීය පාන ටික සහ පත්‍යපත්ති න්‍යාය. ඒ කියන්නේ ගැළපෙන වෙලාවට ගැළපෙන ආහාර ගැනීම. උදාහරණයක් විදිහට ජලයේ වැඩ කරන කෙනෙක්, පතල්කරුවෙක්, පිටි බහුල ආහාර ගන්නවා. බෙල්, මඤ්ඤොක්කා, පොස් වගේ දේවල් වැඩිපුර ආහාරයක් ගන්නවා. මොකද එයාට කාබෝහයිඩ්‍රේට් වැඩිම ඕනේ. ළඩ වෙලා ඉන්න කෙනෙක් අපි බර ආහාරයක් දෙන්නේ. එයාට දෙන්නේ කැඳ ටිකක්. විලඳ කැඳ ටිකක්. එහෙම නැත්නම් ලුණු කැඳ එකක්. එහෙම නැත්නම් එයාට දිරවන්න පුළුවන් ආහාරය. දලපළ දෙන්න. ඒ වගේම වයසක අයට දෙන ආහාර පොඩි ළමයට දෙන ආහාරය බොහෝ වෙලාවට සමානයි. හේතුව වැඩි හිටිය අයට දිරව ගැනීමේ හැකියාව අඩුයි. ඉතින් ඒගොල්ලොන්ට අපි දෙන්න ඕන විදිහක් තියෙනවා. නමුත් අද වෙනකොට එහෙම ක්‍රමයක් නැහැ. අපි පොත්තු, රයිස්, එහෙම නැත්නම් සුප් කැටයට පුරුදු වෙලා අපි සුට්ටක් බටහිර කරණයට ගිහිල්ලා අපි ළඩ වෙලා ඉන්නවා. මම දකිනවා මහා දෙයක් නෙවෙයි සිංහල වෙදකමේ ආහාර රටාවෙන් අපිට නිරෝගී විය හැකි බව. ඒ විතරක් නෙවෙයි අපි ළඩ වෙන රටා ටිකක් තියෙනවා. ඒකක් තමයි වේගදැරීම. මේක හෙළවෙදකමේ කියන්නේ. අද වෙනකොට ලංකාවේ වේගදැරීම හා සම්බන්ධව මිනිස්සු දැනුවත් නැහැ. මහා ජනතාව දැනුවත් නැහැ. ඒකොට මේ අභාග්‍ය සම්පන්න තත්ත්වේ නිසා මිනිස්සු ළඩ වෙනවා. පළවෙනි එක තමයි මුත්‍රා වේගදැරීම. ඒ කියන්නේ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ආවට මුත්‍රා පිට කරන්න වෙලාවක් නැහැ. උදාහරණයක් විදිහට පාසල්වල උපකාරක පන්තිවල රාජ්‍ය ආයතනවල ඒ අවශ්‍යතාවයට එළියට යන විදිහක් නැහැ. ඒකට මුත්‍රා තද කරලා තබා ගැනීම තුළ වකුගඩු රෝගියෙක් මුත්‍රා ගල් හැදෙන තත්ත්වයටපත් වෙන කෙනෙක් බවටපත් වෙලා ඒ පුද්ගලයා රෝගී වෙනවා. මොකද ඒ අවශ්‍යතාවය ඉෂ්ට නොකිරීම නිසා. ඒ වගේම තමයි මල වේගදැරීම. ඒ කියන්නේ මල පහ කිරීමට අවශ්‍යතාවය ආවට ඒක කරන්නේ නැතුව රඳවාගෙන සිටීම තුළ මොකද වෙන්නේ? මල වේගදැරුවට පස්සේ එයා රෝගියෙක් වෙනවා. අර්ශස්, මුදාංකුර, ඒ වගේම විවිධ රෝගාබාධ ගණනාවක් ඇති වෙන්නේ. ඒ වගේම ඒ උෂ්ණය, ඒකේ තියෙන ගෑස් එක, නැත්නම් ඒ මලවල තියෙන විස ටික උඩට ගහලා මොකද වෙන්නේ? එයාට අම්ල පිත්තේ වගේ එකක්, උෂ්ණාධික රෝගයක්, විශේෂයක් තුමක් ආදී ඇති වෙන්න පුළුවන්. විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බුද වාතය පිට කිරීම, ඈනුම, කිවිතුම, කඳුළු ඒ ආදී දේවල් පිට කරන්නේ නැතුව සිටීම තුළ මිනිස්සු ලෙඩ වෙනවා. නිසා වේගදැරීම කියන එක සිංහල වෙදකමේ කියනවා පැහැදිලිවම નિયમિત වේලාවට ඒ තමන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම කළ යුතුයි. ඊළඟ කාරණාව තමයි හෙළවෙදකමේ ස්නානය ගැන කියනවා බැහැලා යන ජලයක. දැන් අපි මේ ඉන්නේ ලස්සන සුන්දර ගංගාවක් ළඟ පිරිසිදු වතුර අපි දකිනවා. මේ ගඟේ බැහැලා නෑවම සාමාන්‍ය පැයකට කින හෝරාවක් ජලයේ ගිලිලා නාන්න කියන එක හෙළවෙදකමේ කියනවා. ඒ ජලයේ ගිලිලා නාදී ඇගේ කුණු ටික වගේම ඇඟේ තියෙන තාපේ ඉවත් වෙනවා. අපි නාන්නේ තාපේ ඉවත් වෙන්නත් එක්ක අපිට වැඩිපුර ඇඟේ තියෙන තාපේ ඉවත් වෙලා ඇඟ සිසිල් කරනවා. මේ පැරණි අපේ මුතුන් මිත්ව කරපු දේ අද කරන්නේ. අද අපි මොකද කරන්නේ? බාත් รู ම් එකක් හදලා නාන කාමරයක් කුස්සිය ළඟම හදාගෙන අපි මොකද කරන්නේ? කුණු හොදනවා. අර සවරයකින් කුණු හොදනවා. අපි නාන්නේ නැහැ. නාන්න නම් මොකද වෙන්නේ? ඇලක, දොලක, ගඟක, වැවක කිමිදිලා අපි ස්නානය කළ යුතුමයි. අද ලංකාවේ මිනිස්සු ගොඩාක් උෂ්ණාධික රෝග වලින් පෙළෙන්නත්, කුෂ්ඨ රෝග වලින් පෙළෙන්නත් ප්‍රධානම හේතුව තමයි මේ ස්නාන රටාව. පැරණි මිනිස්සු මොකද කරේ? හෙළවෙදකමේ අපි ඉගෙන ගන්න රටාව වගේ හෙළයා ගංගක, ඇලක, දොලක තමයි නෑවි. නමුත් අද අපේ ඒ සංස්කෘතිය ගිලිවිලා අපි අද කාමරයකට වෙලා සවරයකින් ගුණ හොදන තත්ත්වයටපත් වෙලා ඉන්නේ. මෙන්න මේකත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඉතින් තව අපි කරුණු කාරණා කතා කළොත් හෙළවෙදකමේ තවත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි අපි කවදාවත් නොහිතන ව්‍යායාම දෙක. හෙළවෙදකමේ කතා කරන සිංහලයා ගෙදර වීටික කොටාගෙන කෑවේ. පොල් ටික ඇඹරුවා. කුරක්කංගලේ ඒ වැඩ ටික කරා. මොකද උනේ? අපිට ඇඹරුම්ගල, කුරක්කංගල, වංගෙඩිය, කුල්ල, මෝල්ගා අයිමි වෙලා අපි බ්ලෙන්ඩරයක් ගෙනල්ලා දාලා අධික වේගයෙන් කරකවලා තාපයට එකතු කරපු, රත් කරපු, තැම්බිලා වාෂ්ප විච්ච ආහාර ටිකක් ගන්නවා. එතකොට ඔය බ්ලෙන්ඩරේ නැත්තම් මේ මැෂින් එක තුල, අඹරන මැෂිම තුල අධික වේගයෙන් කරකීම තුල විශේෂයෙන්ම ඖෂධීය ගුණ ආහාර වලින් ඉවත් වෙනවා. ඒක ගොඩක් අය දන්නේ. ඒ නිසා අපිට මොකද මේ අපේ තිබිච්ච සාම්ප්‍රදායික ව්‍යායාම ටික නැති වුණා. අපිට ගැළපෙන ආහාර ටික නැති වුණා. ඊළඟට අපේ පානීය ජලය. එළවෙදකම මේ අපේ සිංහලයා පාවිච්චි කරපු පානීය ජලයට කිසි දෙයක් එකතු කරේ නැහැ. අලකින් දොලකින් ලිඳකින් වතුර ටික දුන්නා. ඒ ලිඳ ළඟ කුඹු ගහක් තිබුණා. මී ගහක් තිබුණා. ඒ වගේම ඉඟිනි ගහක් තිබුණා ලිඳක් ළඟ. අද වෙනකොට කුඹු ගස් ටික කපලා ඉවත් කරනවා. ඉඟිනි ගස් දැකලවත් නැහැ. පොතලෙහි බුදු ගහක් අපේ අය දැකලවත් නැහැ. අපේ පරිසරයේ ඒ අපේ වටිනා සාක ප්‍රජාව ඖෂධීය රබඩාවල් ටික අයින් වෙමින් පවතින. අද අපි මොකද කරන්නේ? ක්ලෝරින් දාපු වතුර ටිකක් බොනවා. ඒ ක්ලෝරින් දාපු වතුරෙන් අපිට විවිධ රෝගාබාධ ඇති වෙන බව ගොඩක් අය දන්නේ නැහැ. වතුර පිරිසිදු කිරීමක් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. වතුර කවදාවත් අපිට නිර්මාණය කරන්න බෑ, පිරිසිදු කරන්න බෑ. සබා දහමෙන් අපිට ඛනිජ ලවණ එකතු කරපු අපිට අවශ්‍ය ඒ රසායන ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ටික එකතු කරපු වතුර ටිකක් තමයි සබා දහමෙන් ලැබෙන්නේ. අපි ඒක විකෘති කරගෙන අපි ඒක නිර්මාණය කරන්න ගියොත් අපි එතනින් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හෙළවෙදකම මේ කියනවා ස්වභාවික ජලය පානය කළ යුතුයි. දවසකට සෑහෙන ප්‍රමාණයක් අපි ජලය පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අපිට ස්නානය කරන මට අමතකුණා කියන්න වෙලාවක් තියෙනවා. උදෑසන නාන්න ඕන. හවස නෙවෙයි. ඒඳ පාන්දර 4ට පාන්දර 6ට හිරු පායන්න කලින් ස්නානය කළාම අපේ ඇඟේ කුණු ටිකක් ඉවත් වෙලා, තාපේ ඉවත් වෙලා අපේ ඇඟේ අර චර්මය හරහා ශෝෂණය කරන්න, වාතය ගමන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. තාපේ ගමන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දවස පුරා අපේ ඇඟෙන් වාෂ්ප වෙන්නේ උදෑසන අර උලාගත්ත වතුර ටික. එතකොට හැම වියලීමකට ලක් වෙන්නේ නැහැ. අද වෙනකොට අපි මොකද කරන්නේ? හැම වියලලා ක්‍රීම් ටිකක් දාලා, පවුඩර් ටිකක් දාලා අපි තාක්ෂණය කියලා දිනුනේ කියලා හිතනවා. ඕක නෙවෙයි වෙන්න ඕන. ඉතින් අපි නිරෝගී වෙන්න නම් අර පැරණි මුතුන් මිත්තු හොයාගෙන යන්න ඕන. මේ සංස්කෘතිය හොයාගෙන ගියොත් අපිට මේ දෙලේ රෝග හැදෙන්නේ නැහැ. ඒක එහෙමනම් ආහාර රටාව වෙනස් කළ යුතුයි. ආහාර නිෂ්පාදනය කරන ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ඒ වගේම අපි නාන විදිය, ස්නානය කරන රටාව වෙනස් කළ යුතුයි. අපි පානීය ජලය කොහොමද කියලා වෙනස් කළ යුතුයි. ඊළඟට අනිත් කාරණාව තමයි බටහිර රටවලින් ගෙනාපු නොගැලපෙන ශාක ප්‍රජාව අපි වවාගෙන. මේක වාසනාවන්ත පැලේ කියලා පිළිකාකාරක ගස් වර්ග ගෙනල්ලා අපි වවාගෙන ඉන්නවා. ඒ වගේම ඉතාමත්ම අපිට අහිත කර ශාක නිවසේ වවාගෙන ඉන්නවා. හෙළවෙදකම මේ කියනවා අපිට ගැළපෙන්නේ නැති ශාක නිවස අසල වවන්න එපා කියලා. එහෙම කලාවක් තියෙනවා. ඒතකොට නිවස අසල තබන පැලෑටියෙන් අපිට අහිත කර දේවල් එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ රටාවත් අපේ ඉගෙනලා ගිහින් තියෙනවා. ඉතින් පැරණි සිංහලයා ගාව තිබිච්ච මේ අපූර්ව දැනුම් සම්භාරය අපේ ජීවිතයට අපි නැවත එකතු කරගත යුතු තියෙනවා. හෙළ ගොවිතැන ගැන අපි කතා කළා. හෙළවෙදකම ඒකාංගයක් තමයි හෙළ ගොවිතැන. හෙළ ගොවිතැන තුල ඒ નિયમિત හෝරාවට, નિયમિત වේලාවට තමයි පැල හිටින්නේ. નિયમિત නැකත් වෙනවා. ඒතර මේ පැලය හිතවද්දී අපි පාවිච්චි කරපු රහස් උපක්‍රම කෙම්පිලි. එතනවා ඕනෑම වෙලාවක වගාවක් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. කොළ වර්ග වලට එක වෙලාවක්, ගෙඩි වර්ග වලට තව වෙලාවක්. ඒ වගේම අල බහින කාලේ අල වර්ග වගා කරන්න එක වෙලාවක්. ඒ ආදී වශයෙන් පැරණි සිංහලයා ගාව කෘෂි කර්මාන්තයට අදාළ රහස් ගොඩක් තිබුණා. මේ හෝරාවල් වල එහෙම නැත්නම් කරණේ බලල හිටියොත් ඒ ශාකවලට හානි එන්නේ නැහැ සතුන්ට. උදාහරණයක් විදිහට දිවි කරණේ අපි පාවිච්චි කරලා හිටියොත් ඒ පැල හැටිය අනිත් සතුන්ගෙන් ආරක්ෂා වෙනවා. ඉතින් මෙන්න මේ පැරණි ගාව තිබිච්ච දැනුම ටික නැවත සොයාගෙන ගින් අපිට පුළුවන් මේ හෙළවෙදකම, හෙළ ගොවිතැන සහ හෙළ දීවන රටාව අපේ සමාජගත කරොත් නැවත නිරෝගීමත් ජනතාවක් වසර 100කට වඩා කිසිදු ලෙඩක් දුවක් නැතුව ජීවත් වෙන පිරිසක් අපිට බිහි කරගන්න පුළුවන් බව වගකීමෙන් කියන්න කැමතියි. ඉතින් අපි කල යුත්තේ පැරණි පොතපත නැවත අධ්‍යයනය කරලා පැරණි මුතුන් මිත්‍ර හොයාගෙන ගිහින් අපේ ඉන්න වැඩිහිටියෝන්ගෙන් අපේ ගම්වල පැරණි සිංහල වේද මහත්තු හොයාගෙන ගිහින් මේ පැරණි සංස්කෘතිය, පැරණි වේදකමට අදාළ කරුණු ක්ලැස් කරලා අපි ඒව සමාජගත කළ යුතු කාලය ලැබෙලා තියෙනවා. ඉතින් තවත් කාරණාවක් මතක් කරන්න ඕන. හෙළවෙදකමේ අපි තව පාවිච්චි කරපු වටිනාම දෙයක් තමයි හෙළ වෛද්‍යවරයා මොනම හේතුවක් උඩවත් මුදල් උපයන්නේ නෙමෙයි. අපේ පරම්පරාවේ අපේ මුතුන් මිත්තකලේ ගෙදරට ආපු ලෙඩාට ඉතාම ආදරණීයව කෑම බීම සංග්‍රහ කරලා එයාට අවශ්‍ය ඖෂධ ටික හදලා දුන්නා. සනීප වුණාට පස්සේ ලෙඩ මහත්තයා බලන්න බුලත් අතක් අරන් ඇවිල්ලා පණුරු දුන්නා විනා ඖෂධ දෙලදාම අපි කරලා නැහැ අපේ පරම්පරාව. ඒතර අද වෙනකොට මේක වාණිජකරණයට ලක් වෙලා අපි හිතා ගන්නත් බැරි විදිහට මිනිස්සු සිංහල ඖෂධ නැත්නම් හෙළ බෙහෙත් කියලා ස්වභාවිකයි කියා විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරපු ටැබ්ලට් වර්ග, ක්‍රීම් වර්ග වෙළඳපොළට එවලා තිබුණා. මම වගකීමෙන් කියනවා සිංහල බෙහෙත් එහෙම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නත් බෑ, කල් තබා ගන්නත් බෑ. සිංහල වෙදකමේ ගස් වෙදකම කියන්නේ ඒකයි. ඉවලේ හදන ඖෂධයක් තමයි ගන්න. කල්තබා ගන්න දෙයක් නෙමෙයි. එතකොට සිංහල වෙදකමට ආවේනික තව ශාස්ත්‍රයක් තියෙනවා. ඒ තමයි හෙම්ක්‍රම. හෙම්ක්‍රමය කියන්නේ ඒ කොලේ කඩන්න ඕන විදියක් තියෙනවා. සමහර ඒවා කළු රෙද්දකින් මූණ බැඳගෙන ගිහින් කඩන්න. සමහර ඒවා පිටියල්ලෙන් කඩන්න. සමහර ඒවා අත පිටිපසට තියලා කඩන්න. ඒතර මේ සිංහලයාගේ මේ රටා ටික අද අපි මිත්‍යාව කියලා අයින් කරලා තියෙනවා. ඒ වගේම අපේ රටාවක් තිබුණා යంత్ర මන්ත්‍ර සහ ගුප්ත විද්‍යාව. මේ යంత్ర මන්ත්‍ර කියලා කියන්නේ මිත්‍යාවක් නෙමෙයි. ගුප්ත විද්‍යාවක් නෙමෙයි. පැහැදිලි විද්‍යාවක්. ඒකෙදි කරන්නේ අපේ ඇඟේ තියෙන ඕරා එකට. අපේ ඇඟේ තියෙන මේ ඇහැට නොපෙනෙන අපේ ශරීරේ කොටස් දෙකක් තියෙනවා. ෆිසිකල් බොඩි එක. එහෙම නැත්නම් අපේ තියෙන මේ ස්වභාවිකව මේ අතට අහු වෙන ශරීරය. ඊට අමතරව අපේ තියෙනවා ඇහැට පේන්නේ නැති යම් කිසි බලවේගයක්. අපි කියන තරලයක් වගේ උදාහරණ විදිහට කාන්දම් බලය අපිට පේන්නේ. ඒ වගේ යම් කිසි හැඩයක් අපේ ශරීරයේ හැඩයට සමාන බලවේගයක්. ඒකට කියනවා අපි ඇස්ට්‍රෝ බොඩි එක නැත්තම් අපේ තියෙන මයින්ඩ් එක. මේ ඇහැට පේන්නේ නැති කොටස. ඒ අන්නේ කොටසට කියන ඕරා එක කියලා. මේ සිංහල වෙදකමේ අපි එක කොටසක් තමයි අපි ස්වභාවිකව හදන භෞතික ඖෂධ ටික. හැබැයි මෙන්න මේ ඕරා එකට කතා කරලත් අපිට නිරෝගීව කරන්න පුළුවන්. ඒතර අපි ලෙඩ වෙන ක්‍රම දෙකයි අපේ මේ සාමාන්‍ය ශරීරයේ ලෙඩ වෙනවා එක ක්‍රමයකට. තව ක්‍රමයක් තමයි මෙන්න මේ අපේ ඇහැට පේන්නේ නැති අපේ ඇඟට සමානව තියෙන ඕර එකේ තුලත් කිසියම් අඩුපාඩුවක් වෙලා ලෙඩ වෙන්න පුළුවන්. අන්න එතනදි තමයි යంత్ర මන්ත්‍ර කියන එක අවශ්‍ය වෙන්නේ. යంత్ర මන්ත්‍ර කියන්නේ අන්නේ ඕර එකේ ශක්තියට කතා කරලා ඒක ඇතුළට යන්න පුළුවන් පාස්වර්ඩ් එක. දැන් අපි ගත්තොත් ජංගම දුරකථනයේ පාස්වර්ඩ් එක. ඒ වගේම ගත්තොත් පරිගණකයේ පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒතර අපේ ශරීරයේ ඕරා එකට රින් ගන්න දැරණ ඉහෙලිය පාවිච්චි කළා මොකද්ද? කිසියම් පාස්වර්ඩ් එකක්. එහෙම නැත්නම් මේ මුරපදයක්. ඒ මුරපදේ තමයි මොකද්ද මන්ත්‍රය. මේ මන්ත්‍රය තුලින් මෙන්න මේ ඕරා එකට කතා කරලා ඒ ඕරා එකේ අඩුපාඩුව හදන්න පුළුවන් ශක්තිය නිකුත් කරන ඒ ශක්තියට ගැළපෙන මන්ත්‍ර කිව්වා. ඒ කියන වචනේ ශක්ති කදම්බේ ගිහිල්ලා ඕරා එක නිවැරදි කළාම අපේ ශරීරය නිරෝගී වුණා. මොනෝක තමයි ඉතාමත්ම වැදගත් වෙන කාරණාව. ඊට අමතරව අපි දැනගන්න ඕන අපේ ශරීරය ලෙඩ වෙන තවත් ක්‍රමවේදයක් තමයි අපේ තියෙන වාතය පිටසෙම. වාපිත්තෙන් කුපිතවි. ඒකට වාතය පිටසෙම කියන කොටස් තුන සමතුලිත වුණාට පස්සේ අපිට ලෙඩ හැදෙන්නේ නැහැ. එතකොට වාපිත්තෙන් කොහොමද කුපිත වෙන්නේ? එතකොට වාතය කොහොමද කුපිත වෙන්නේ? පිත කොහොමද කුපිත වෙන්නේ? සෙම කොහොමද කුපිත වෙන්නේ කියලා අපි කල්පනා කරමු. ඒවා කොහොමද කිපෙන්නේ? එතකොට බැලුවොත් අපි කිසියම් දෙයකට ලෝභ කරනවා. අපි කිසියම් දෙයකට ලෝභ කරනවා, ආස කරනවා. කිසියම් දෙයකට, කිසියම් වස්තුවක් දිහා බලලා, කිසියම් බුද්ධලේ දිහා බලලා, කිසියම් උපකරණයක් දිහා බලලා අපි කිසියම් ආසාවක් උපදිනවා. අන්නේ ආසාව උපදිනකොට ඒ ආසාවට ලෝභකමට අපිට ඇති වෙනවා. අපි කියන කෑදරකමක් ඇති වෙනවා. පෙරේතකමක් ඇති වෙනවා. අපි කියන්නේ ඒක දැක්කම කෙලවුණනවා කියලා. ඒතර සමහර අය කියනවා මෙයාට සෙවල එනවා කටද කෙලවුණාගෙන එනවා. ඒ කියන්නේ ආසාව වැඩි වුණාම අපේ සෙම කුපිත වෙනවා. සෙම කුපිත. ඒ වගේම තමයි අපිට කිසියම් කේන්තියක් ඇති වෙනවා. ඒ දේ ලබා ගන්න බැරි වෙනවා. වෛරයක් ඇති වෙනවා. කේන්තියක් ඇති වුණාම පස්සේ මොකද අපිට වෙන්නේ? අපේ මූණ රතු වෙනවා, මූණ කළු වෙනවා, ඇඟ වෙවුලනවා, ඇඟ රත් වෙනවා, සොලකට වෙවුලනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපේ පිත කුපිත වෙනවා. ඒතර පිත කුපිත වුණාම මොකද වෙන්නේ? ඒත් අපි ලෙඩ වෙනවා. එහෙනම් වාතය කුපිත වෙන්න පුළුවන්, පිත කුපිත වෙන්න පුළුවන්. sorry. වාතය කුපිත වෙන්න පුළුවන්, පිත කුපිත වෙන්න පුළුවන්, සෙම කුපිත. කොහොමද බලමු වාතය කුපිත වෙන්නේ කියලා. ඒතර අපිට කිසියම් දෙයක් කරගන්න බැරි වුණාම අපි මේ අත දුවනවා, කල්පනා කරනවා, ඔන්න ඇඟේ වාතය කුපිත වෙනවා. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ. එහෙනම් ලෝභ වුණා කිසියම් දෙයකට සෙම කුපිත වෙනවා. ද්වේෂ කරා පිත කුපිත වෙනවා. වෛරය. ඊට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ මුලාව. එහෙම දුවනවා පිට. ඒ වෙලාවේදී පිට කුපිත වෙනවා. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන අපේ නරක සිතිවිලි අනුවත් අපි ලෙඩ වෙනවා. එතකොට හෙළවෙද තමයි අපේ සිතිවිලි රටාව, අපේ ඕරා එක එහෙම නැත්නම් ඇහැට පේන්නේ නැති මේ කොටසට පවා ප්‍රතිකාර කරන්න තරම් දියුණු වෙලා හිටපු පැරණි මුතුන් මිත්‍ර අපේ પરම්පරාවල ඉඳලා තියෙනවා. අද වෙනකොට මේ පිළිබඳව සමහර විද්‍යාඥයෝ පරීක්ෂණ කරනවා. සමහර අය මේ පිළිබඳ සමහර රටවල් වල පරීක්ෂණ කරනවා. අභාග්‍යයකට කාරණාව ලංකාවේ තාම මේ පිළිබඳ පරීක්ෂණ කරන්නේ නැතිකම. ඊළඟ කාරණාව තමයි හෙළවෙදකමේ ඖෂධවල තියෙනවා දිව්‍යමය ගුණය සහ ස්වභාවික ගුණය කියන දෙකම. හේතුව පාරම්පරිකව අපි බෙහෙතක් නිර්මාණය කරද්දී අපි ඒකට ආරාධනාවක් කරනවා, ආයාචනයක් කරනවා, හඬ ගහලා ඉල්ලනවා. හත්මුතු පරම්පරාවේ මුතුන් මිත්තෝ ඉන්න ලෝක වලින් ඇවිල්ලා මේ ඖෂධය දිව්‍යමය ඖෂධයක් කරන්න කියලා අපි ආයාචනයක් කරනවා. අන්නේ වෙලාවේ කිසියම් බලවේගවලින් අර ඖෂධ ටිකට අර අපි ස්වභාවිකව ගහින් කොලෙන් හදපු බෙහෙත් ටිකට පව එකක් ඩිවයින් පව එකක් නැත්නම් දිවි මේ බලයක් ඇහැට පෙනෙන බලවේගයක් එකතු කරනවා. මේක උදාහරණයක් විදිහට මම කියන්නම්. මේක ඔබට තාම සරලව තේරුම් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගෙදර පරිප්පු කියනවනේ. ඒ පරිප්පු එකයි බුද්ධ පූජාවට අපි බොහොම භක්තියෙන් හදන පරිප්පු එකයි සංසන්දනය කරන්නේ. මොකද වෙන්නේ? රස දෙකක්. ඒකට හේතුව තමයි අර අපි පූජනීය හදන පරිප්පු ව්‍යංජනයේට දිව්‍ය ලෝකවල ඉඳලා එවිලා දෙවිවරු අමෘතයෙන් හෙලනවා කියලා අපි අහලා තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි ඖෂධ හදද්දි අපි ඖෂධේ බොහොම භක්තියෙන් මෙන්න මේ රෝගියා අහවල් නම තියෙන අහවල් ලෙඩේ තියෙන රෝගියා සුව කර ගැනීම සඳහා මා මේ හදන අද්භූත පරම්පරාවේ වෙදකමත් එක්ක හදන මේ ඖෂධය තුලින් මෙන්න මේ ගුණය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ආශිර්වාද දීලා හදපුවම ඒ ගුණය වැඩි වෙනවා. මෙන්න මේ දේවල් නැති කරලා අපි යන්ත්‍රානුසාරයෙන් කිසිම දෙයක් අඳුරන්නේ නැති විදිහට ගහින් ටිකක් ගෙනාවා මෙහෙන් ටිකක් ගෙනාවා කලවම් කරලා අකුඩු කරලා එහෙම ඖෂධ හදන්න බෑ. මේ ඖෂධයට ජීව ප්‍රාණ ගුණ එකතු වෙන්නේ. ඒ නිසා සිංහල වෙදකම කියන්නේ ටිකක් සංකීර්ණ කලාවක්. නොදන්නාකම නිසා විවේචනය කරන්න එපා කියන ආදරණීය ඉල්ලීම කරන්න කැමතියි. අපිට එළවෙදකම සොයාගෙන අතීතයට යා යුතු කාලේ එළඹ තියෙනවා. ඉතින් එළවෙදකමෙන් අපිට කරන්න බැරි දෙයක් නෑ. නොදන්නා අය මේ පිළිබඳ පරීක්ෂණ නොකර සොයා නොබලා විවේචනය කිරීම අභාග්‍ය සම්පන්නයි කියන කාරණාව පැහැදිලිව කියන්න කැමතියි. ඉතින් මම හිතනවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරා ඉන්න මිනිස්සු සංහතියට මේ මිනිස්සු වර්ගයා නිරෝගී තවත් දහස් ගණනක් කාලයක් විශ්වයේ නිහිපිට පවතින්නට නම් අපි නැවත ආපසු හැරී එළවෙදකම සංරක්ෂණය කරගත යුතුයි. එළවෙදකම සිංහලයට පමණක් නෙවෙයි ලෝකවාසී සියලුම මිනිස්සුන්ට ජීවනය ගෙන දෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න ශක්තිය ගෙන දෙන නිරෝගී ජාතියක් නිරෝගී මිනිස්සු සංහතියක් බිහි කරන උතුම්ම කලාවක් බව උතුම්ම වෛද්‍ය ශාස්ත්‍රයක් බව අපි තේරුම් ගත යුතු කාලය ලැබ තියෙනවා. ඉතින් මා හිතනවා ඔබ අදින් පසුවත් නැවත වරක් එළවෙදකම පිළිබඳ අවදියෙන් සොයා බලන පුද්ගලයෙක් බවට වාසනාවන්ත මිනිසෙක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.